සුබ සන්ධ්‍යාවක්. එවැනි දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අත්‍යවශ්‍ය සේවයේ ගමන දුම්රියෙන් නම් ආයතන ප්‍රධානියාගේ අනුමැතිය අරන් එන්න දුම්රියෙන් නිවේදනයක්. වෙළඳාම ජංගම රථයෙන් නම් කට වහගෙනම කරන්න පොලිසියෙන් නියෝගයක්. විපක්ෂයට කොරෝනාවටත් වඩා මැතිවරණ භීතිකා රෝගය වැළඳිය යුතුයි චෝදනා. අදත් 12ක් හමු වෙයි. කොරෝනා රෝගීන් ගණන 322ක් වෙයි. කොරෝනාව චීනයේ වැඩක් යයි කියා ඇමරිකාව නඩුමගට. දේශීය ප්‍රවෘත්ති අත්‍යවශ්‍ය සේවා සඳහා දුම්රියෙන් පැමිණෙන පිරිස් තම ආයතන ප්‍රධානියා මගින් ඒ බව තහවුරු කළ යුතු බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. දුම්රිය දෙපාර්තමේන්තුව වෙත අදාළ සේවකයන් ලබා දිය යුතු තොරතුරු සම්බන්ධයෙන්ද දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා අද පැවති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළා. කොරෝනා වෛරස් හේතුවෙන් රටතුල මතුව ඇති තත්ත්වය සැලකිල්ලටගෙන දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මගින් ගමන් පහසුකම් ලබාගත් කාර්ය මණ්ඩලය පමණක් දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට මෙවන විට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව ආයතනවල අදාළ දිනයන්හිදී දුම්රියෙන් කොළඹට ප්‍රවාහන කළ යුතු පිරිස් නිශ්චිතව හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් තොරතුරු ෆැක්ස් මගින් හෝ විද්‍යුත් ලිපිනයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරෙනවා. අපි ප්‍රවාහන පහසුකම් සපයනු ලබන්නේ සේවයේ අවශ්‍යතාවය මත ආයතන ප්‍රධානීන් විසින් එවනු ලබන ලාමලේඛනය අනුව ඒ මාර්ග සඳහා ලබා දෙන ටෝකන් අංකයක් හරහායි. එබැවින් ඕනෑම අවස්ථාවක ඒ මැදිරිය තුළ ගමන් කරන ලද මගින්ගේ සියලු දත්තයන් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින අතර මගින්ගෙන් අප ඉල්ලා සිටුනේ සාමකාමීව අදාළ සෞඛ්‍ය නිර්දේශයන් අනුකූල වනසේ දුරස්ථභාවයේ තබාගෙන ලබා දී ඇති ජල කලාමලින් තමන්ගේ සෝදාගෙන ගමන් කරන ලෙසයි. සියලු මගින්ගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි මෙම දුම්රිය ධාවනය කරන්නේ. ලේඛනගත පමණයි දුම්රියෙන් ගමන් කිරීමට හැකියාව ඇත්තේ මේ අවස්ථාවේදී. සාමාන්‍ය මගින් ගෙන යාමට අපිට කිසිම අවසරයක් නැහැ. දුම්රිය සේවය සම්බන්ධයෙන් ගැටළු පවතින නම් 1971 අංකයට දැනුම් දිය හැකියි. සියලුම දුම්රිය ස්ථාන පළාත් පාලන ආයතන සහ ආරක්ෂක අංශ මගින් විසබීජ හරණය කිරීමට කටයුතු කරනවා. දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දුම්රිය මැදිරි විසබීජ හරණය කිරීමට කටයුතු කරන බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා ප්‍රකාශ කළේ. මැතිවරණය අනවශ්‍ය ලෙස කල් දැමීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ නම් මැතිවරණ නීතිය 113 වන වගන්ති අනුව ජනාධිපතිවරයාට මැතිවරණයක් පැවැත්වීම සඳහා දිනයක නියම කිරීමට ව්‍යවස්ථානුකූලව බලය හිමිවන බව ජනාධිපති නීතිඥ මනෝහර ආර්ද සිල්වා මහතා පවසනවා. ස්වාධීන රූපහණිය වෙත අදහස් පළ කරමින් ඒ මහතා ප්‍රකාශ කළේ මැතිවරණයේ කල් දැමීම පිටුපස ජාත්‍යන්තරයේ හමු වේ රට පාවා දීමේ කුමන්ත්‍රණයක්ද පවතින බවයි. විශේෂයෙන්ම මේ අයට උවමනා කරන්නේ ජාත්‍යන්තරයට ගිහිල්ලා කියන්න ජනාධිපතිවරයා නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුවක් නැතුව රටපාලනය කරනවා කියලා. මේ රටට එන මේ රෝගය මර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර වලින් ලැබෙන්නට තියෙන සහන ලබා ගැනීම නතර කිරීමට මේ පාර්ලිමේන්තුව විසිරුවා හැරලා තියෙන්නේ ජනමතයක් ඇතිව. ඒ නිසා ජනමතයක් නැති පාර්ලිමේන්තුවට ජනමතයට විරුද්ධව නීතියට විරුද්ධව පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් කමක් නැහැ. මේකට අවශ්‍ය කරන්නේ සුමන් දිරන් හකීම් සහ අනිත් වර්ගවාදී දේශපාලඥයන්ගේ උවමනා මත නටවන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හරහා මේ රටේ තියෙන දැන් කරගෙන යන මේ වැඩපිළිවෙල අකර්මණ්‍ය කිරීම කියන එකයි මට හැඟෙන්නේ. නැත්තම් මෙතරම් විරෝධයක් පාන්න කිසිම හේතුවක් නැහැ. මේ තියෙන නීති අකර්මණ්‍ය කළා. අර පළාත් සභා ඡන්දෙට වෙච්ච දෙයම මහමැතිවරණයටත් කරලා මේ රට දේශපාලනික වශයෙන් අස්ථාවර කිරීමේ න්‍යායපත්‍රයක් ඇතී කියන එකයි මගේ විශ්වාසය. අනවශ්‍ය විදියට කල් දාන්න උත්සාහ කළොත් මැතිවරණයක් පැවැත්වීම සඳහා දිනයක් නියම කිරීමට මැතිවරණ නීතියේ 113 වන අවගන්ති යටතේ ජනාධිපතිවරයාට අවශ්‍ය බලතල තියෙනවා කියන එකත් මෙහිදී සඳහන් කළ යුතුයි. මේ අතර ස්වාධීන රූපවාහිනියේ 7 වෙනි පැය වැඩසටහනට අද සහභාගී වූ නීතිඥ කපිල ගමගේ සහ දේශිතාශී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරයන මහතුරුන් කියා සිටියේ මැතිවරණය ප්‍රකාශයට පත් කළ දා සිටම මැතිවරණයේ කල් දැමීමේ කුමන්ත්‍රණයක්ද ක්‍රියාත්මක බවයි. ඊට මැතිවරණ කොමිසමේ සමාජිකයෙකුටද ඔවුන් චෝදනා එල්ල කළා.
දහනම්ෙන්ද නාම යෝජනා අවසන් වෙලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා රටට කියනවා මේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා 25 වෙනිදා මැතිවරණය පවත්වන්න බෑ කියලා. හැබැයි මෙන්න 20 ගැසට් පත්‍රය ඔහු කියනවා 2020 අප්‍රේල් 25 වෙනිදා ඡන්දය පැවැත්වෙනවා කියලා. නැවත ඔහු 21 වෙනිදා ගැසට් පත්‍රයක් නිකුත් කරමින් කියනවා 25 වෙනි දින පැවැත්වීමට නොහැකි වී ඇත කියලා. පාර්ලිමේන්තු මැතිවරණ බලත 24 3 වගන්තියෙන් ඔහුට බලයක් දීලා නැහැ ඡන්දය පැවැත්වෙන්නේ නැත කියලා නතර වෙන්න. ඔහු කරන්න ඕන අලුත් දිනේ කියන එක මිසක්වා ඡන්දේ තියන්න බැරි වෙනවා කියලා නිකන් ඉන්න එක නෙවෙයි. කොමිසම කියනවා ජනාධිපති ලේකම්වරයා නීතිපති උපදෙස් ලබා ගන්න කියලා මේ තත්ත්වය. අප්‍රේල් පළවෙනිදා ලිපියෙන් කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයට මේක යොමු කරන්න කියලා. එහෙම කරන්නේ ඇයි කියන එක පැහැදිලි වෙනවා මැතිවරණ කොමිසමේ සමාජිකයෙක් වන රත්නජීවන් හුල් මහත්මයා ලිපියක් ලියමින් මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. වඩාත්ම හොඳ පියවර වන්නේ පාර්ලිමේන්තුව විසිරවීමේ ගැසට් නිවේදනය අහෝසි කිරීමයි. ඒ වගේම ඔහු බලාපොරොත්තු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට මේක යොමු කළොත් ශ්‍රේෂ්ඨාධිකරණයනුත් ඒකම කියාවි කියලා. මේ වෙලාවේ හරිනම් රත්නජීවන් හුල් කරන්න ඕනේ තමන් නියෝජනය කරන මතයක් තියෙනවා නම් ඒක නියෝජනය කරන්න පුළුවන්. හැබැයි මේ ස්වාධීනයි කියන කොමිසමේ කකුල් තියාගෙන මිනිස්සුන්ගේ බදු මුදලින් නඩත්තු වෙවි මේ දේ කරන එක වැරදි. මේ කරන්නේ ඔහුව අයින් කරන්න බෑ කියලා දැනගෙන මේ මැතිවරණ කොමිසමේ තියෙන බලාධිකාරයත් පාවිච්චි කරමින් මැතිවරණයටම විරුද්ධ වෙනවා. මැතිවරණය තියන්න එපා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියපු මැතිවරණ කොමිසම සමාජිකයා. දැන් මැතිවරණ කොමසාරිස්වරයාට බාග ගැසට් ගහන්න බලයක් නීතියෙන් දීලා නැහැ. එතුමාට බලයක් නැහැ. දිනේ නියම කරන්න ඇතුව කල් දාන. ඒකට ඒ වැඩේ කරනවා. දෙවෙනි කාරණේ එතුමා තව වචනයක් පාවිච්චි කරනවා මේ කල් දැමීම සිදු වෙන්නේ COVID-19 වසංගතය නිසා කියලා. වසංගත තත්ත්වයක් නිසා නෙවෙයි මැතිවරණේ කල් දාන්න සිද්ධ වෙන්නේ. වසංගත තව එන්න පුළුවන්. ඩෙංගු වසංගතය આવුත් මේ වගේ නෙවෙයි. මදුරුවා පාලනය කරන්න බෑ ඇඳුම් නීතිය දාලා. COVID-19 නිසා ඒක කියලා කියන්නේ නිකන් වැරදිලා නෙවෙයි. හේතුව මංගල සමරීර මහත්මයා ඊළඟට ප්‍රකාශ කරනකුත් කරන බංකේ මේ අය වාක්‍යයෙන් බෙදාගෙන මේකේ දරංගපාන්නේ කියලා වසංගතයේ 100ට 100කින් පාලනය කරන තෙක් මැතිවරණය තියන්න බෑ. ඒ කියන්නේ මේ මැතිවරණය අනන්තය දක්වා කල් දැමීමේ න්‍යායාත්මක පදනමක් හදන්න හදනවා. ඒක ඇතුළේ තමයි මේ තියෙන පරාජිකාවෙච්ච පාර්ලිමේන්තුව නැවත කඳව ගන්න පුළුවන් වෙන්නේ. නැවත අර පරණ පරාජිකාවෙච්ච පාර්ලිමේන්තුව කඳව ගන්න ඕන කියලා නම් කිසිදු විහිබුද්ධිය ඇති ප්‍රවේශයක් ඉල්ලනවා කියලා මම නම් හිතන්නේ නැහැ. මට නම් එහෙම අය හම්බෙලා නැහැ. එක්සත් ජාතික පක්ෂය ආයේ පවා. දැන් කියන්නේ අලුත් පාර්ලිමේන්තුවක් ඕන අපිට අලුත් මිනිස්සු තෝරගන්න ඕන කියලා. මේ වසංගතයේ යම් පමණකට පාලනය කරගත් සැනින් උට වහාම මැතිවරණය පැවැත්වීම කියන එක මේ ඉදිරි ගමනට ඉතාම අත්‍යවශ්‍යයි. ජංගම රතමගින් බහණ්ඩ අලෙවි කරන වෙළඳුන් මුක සහ අත් ආවරණ පැළඳීම අනිවාර්ය බව පොලිස් මුලස්ථානය නිවේදනය කරනවා. එම වෙළඳුන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි එම මුලස්ථානය මේ බව සඳහන් කරන්නේ. ඇඳිරි නීතිය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත ගොස් අලෙවි කිරීමේ ජංගම සේවා ක්‍රියාත්මකයි. එම වෙළඳුන් සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රියා නොකරන බවට තොරතුරු ලැබී ඇති බවයි පොලිස් මුලස්ථානය සඳහන් කරන්නේ. ඒ අනුව ඔවුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ජංගම වෙළඳාම් සිදු කරන්නන් පිරිසිදු ඇඳුමින් සැරසී සිටීම අත්‍යවශ්‍යයි. පා වැසෙන සබත්තු හෝ සුදුසු පා වහන් පැළඳිය යුතුයි. මුක ආවරණ හා අත් ආවරණ පැළඳීමද අනිවාර්ය වනවා. විෂ බීජාණු හරණ දියර භාවිත කිරීමද කළ යුතුයි. බේකර නිෂ්පාදන පිසු ආහාර අලෙවි කිරීමේදී ඒවා අතින් ඇල්ලීම සිදු නොකර ඒ සඳහා අවශ්‍ය උපකරණ භාවිත කරන ලෙසයි පොලිස් මුලස්ථානය සඳහන් කරන්නේ. එමෙන්ම ආහාර හා භාණ්ඩ අලෙවි කිරීමේදී කඩදාසි හෝ වෙනත් ආවරණ භාවිත කළ යුතුයි. මුදල් ස්පර්ශ කිරීමෙන් පසු ආහාර ද්‍රව්‍ය භාණ්ඩ හෝ ආවරණ ස්පර්ශ කිරීමෙන් වැළකිය යුතු වෙනවා. ආහාර මිලදී ගැනීම සඳහා පැමිණෙන ජනතාවට ආහාර ඇල්ලීමට ඉඩ නොදිය යුතුයි. ජනතාව ජංගම රථ අසල රැඳී සිටීමේදී මීටරයක පරතරය පාත්වාගෙන යාමද අනිවාර්ය බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. මෙම උපදෙස් මත කටයුතු නොකරන වෙළඳුන්ගේ ඇඳිරි නීති බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කරන බවයි පොලිස් මුලස්ථානය අවධාරණය කරන්නේ. මේ අතර ජංගම අලෙවි රථ නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේද යන්න සොයාබැලීම සඳහා විශේෂ මෙහෙයුමක් අද ක්‍රියාත්මක කෙරුණා. ඒ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි. කොළඹ බෙන්ට්ලන් ප්‍රදේශයේට ජංගම අලෙවි රථ රැස්කර පරීක්ෂා කිරීම සිදු කෙරුණා. අනතුරුව මුක ආවරණ සහ අත් ආවරණ ලබා දීමටද පොලිසිය කටයුතු කළා. හැබැයි මේ කැන්සල් කරන්න මෙයාට දෙන මේ මුකාරම මේ සපත්තු දාලා පිළිවෙලට ආවට පස්සේ ඉෂුව කරන්න කියලා ගහන්නේ. මෙම වසංගතයේ තවදුරටත් ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා සෞඛ්‍යමය නීති රීති පිළිපදිමින් වෙළඳාම් කරන අයට ආවාද කරමින් එම වෙළඳාම සිදු කරන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමක් සිදු කරනවා. මෙම වෙළඳාම සිදු කරනකොට මූණු ආවරණ නැහැ, ග්ලව්ස් නැහැ, පිරිසුදු ඇඳුම් ඇඳලා නැහැ. මේ වෙලාවේ රටේ පුරවැසියන් හැටියට කාගෙත් වගකීමක් තියෙනවා මේ නීති රීති පිළිපදින්න.
ලෙඩ රෝග ඇති කරන විෂ බීජ මට්ටු කරන්න සබන් යොදා දෑත් සෝදන්න මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 322 දක්වා ඉහළ ගියා ඒ අද දිනේ සොයාගත් රෝගීන් 12 දෙනාද සමගින් ලෝකයේම වටිනා මිනිස් ජීවිත තමන්ගේ මරණ ලයිස්තුවට එකතු කරගන්නේ කොහොමද කියලා හැම තත්පරයකම මාන බලන කොවිඩ් 19 මහා වසංගතයේ හමුවේ අපේ රටේ අලුත්ම තොරතුරු මොනවද කියලා මුලින්ම විමසා බලන්නයි අපි සූදානම් වන්නේ දිනකට PCR පරීක්ෂණ 695ක පමණ ප්‍රමාණයක් සිදු කිරීමට හැකිවන පරිදි පහසුකම් පුළුල් කර තිබෙනවා කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා ඒ අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ වගේම යුද හමුදාපති ලෙතනන් ජෙනරාල් ශබේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනවා ඊයේ දවසේදී හමුණු රෝගීන්ගෙන් සියලු දෙනාම නිරෝධාහනයට ලක්වමින් සිටින පිරිස අතරින් හමු වුණා කියන කාරණාව ඒ වගේම අපි දැක්කා පැලියගොඩ මධ්‍යම මත්ස්‍යවලින්ද සංකීර්ණයේ පිරිස PCR පරීක්ෂණ වලට යොමු කරන ආකාරය ඉදිරි දිනවලදීත් මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා කියන කාරණාව තමයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ කොහොම වුණත් තවමත් ඇතැම් දෙනා සෞඛ්‍ය ආරක්ෂණ උපක්‍රම හරි හැටි පිළිපදින්නේ නැහැ කියන කාරණාව අපිට දකින්නට හැකියාව ලැබුණා මේ තොරතුරුත් එක්ක අපි යමු අපේ රටේ තවත් තොරතුරු දකින්නට මේ වන විට රෝහල්වල කොරෝනා රෝගීන් 211 දෙනෙකු ප්‍රතිකාර ලැබනවා විමර්ශන යටතේ රෝහල්වල පසු වන පුද්ගලයන් සංඛ්‍යාව 148ක් සුවය ලැබූ පිරිස 104ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය නිවේදනය කරන්නේ හඳුනාගත් තහවුරු කළ රෝගීන් 322 දෙනාගෙන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා අද දිනේ හමු වූ රෝගීන්ගෙන් එක් අයෙකු පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අයෙකු බව තහවුරු වුණා අනෙකුත් 11 දෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් එතකොට අද දිනේ 10 දිනක් අපේ ප්‍රදේශයේ පොසිටිව් වෙලා තිනවා පුණානි වලදී මේ වෙනකොට අපි මේ ප්‍රදේශයේ මේ රෝග ආශ්‍රිතයින් සීලු දෙනාම අපි හඳුනාගෙන පහුගිය දින කීපය තුළ නාගොඩ මහරෝහලේ කොරෝනා වාට්ටුවේ සහය ඇතිව මෙම ප්‍රදේශයේදී අපි සාම්පල් අරගෙන තිනවා පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන් සහ කාර්ය මණ්ඩලය PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට අද කටයුතු කෙරුණා අද දිනේදී පරීක්ෂණ 500ක් පමණ සිදු කර අනෙක් අයගේ පරීක්ෂණ ඉදිරි දිනවලදී ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෛද්‍යවරුන් සහ පොලිසිය එක්වයි මේ ක්‍රියාත්මක කළේ. කෙසේ වුවද ඇතමුන් සෞඛ්‍ය උපදෙස් සම්බන්ධයෙන් සැලකිලිමත් වීමකින් තොරව මත්ස්‍ය වෙළඳ පොළේදී හැසිරෙන ආකාරයද දක්නට ලැබුණා. විශාල පිරිසක් මෙතනට එනවා. ඒ නිසා මෙතන යම්කිසි රෝගියෙක් හිටියොත් එහෙම ඒක මුළු ලංකාවටම පැතිරෙන්න පුළුවන් ලොකු අවදානමක් තියෙන තැනක්. අවශ්‍ය සහ අනවශ්‍ය විශාල පිරිසක් ඇවිල්ලා ඉන්නවා මෙතන. ඉතිරි අයගේ සිකුරාදා හරි ඇවිල්ලා අපි අනිත් ප්‍රමාණයක් ගන්නවා. මොකද අපිට දවසකට ගලෑකි උපරිමේ තමයි කරන්න පුළුවන් වෙන්නේ. අපිට ඇත්තටම තියෙන ලොකුම ගැටලුව තමයි මෙතන මේ අය අපි කියන දේවල් අහන්නේ. අපි විතරක් නෙවෙයි අපේ පොලිස් නිලධාරින් උනත් අපි ලොකු උත්සාහයක් ගත්තා මේගොල්ලන් හසුරුවා ගන්න කිසි වගකීමක් තියෙනවා විනයක් තියෙන්න ඕන මේකට අපට සහයෝගය දෙන්න ඕනේ. පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේ කොරෝනා ආසාදනීය වූ මාළු ව්‍යාපාරයේ නිරත පුද්ගලයාගෙන් මාළු මිලදීගත් සහ ඔහු ඇසුරු කළ පොල්ගස් ඕවිට වැතර ප්‍රදේශයේ 12 දෙනෙකු නිවාස තුලම නිරෝධායනට ලක් කෙරුණා. මෙම පිරිසගේ හැසිරීම සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන බවයි කහතොඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පත්මරාජ මහතා ප්‍රකාශ කළේ. අපිට හොයාගන්න ලැබුණා සමීපතීන් විදිහට 12 දෙනෙක් ඇසුරු කළා තියෙනවා. ඊට අමතරව දුරස්ත ආශ්‍රිතයින් 4 දෙනෙක් මෙම සිද්ධිය සම්බන්ධව සිටිනවා කියන එක. ඊට අමතරව පන්නිපිටිය සම්සිද්ධියක් වුණා ආරෝග්‍ය ශාලාවක පෞද්ගලික එහි සිටි එක් වහගඩු රෝගියෙකුත් සමග අප ප්‍රදේශයේ මේ ඊයේ දිනේ සහ පෙරේ දිනේ ඇතුළත 13 දෙනෙක් නිරෝධායනට ලක් වෙලා තියෙනවා. පිළියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතෙන් කොරෝනා රෝගියෙකු හමු වීමත් සමග ඔහුගේ පවුලේ සමාජිකයන් සහ සමීපව ඇසුරු කළ පිරිසක් හැඳලා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා. ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදු කළ අතර ඔවුන්ට කොරෝනා වෛරසය ආසන්න වී නොමැති බවට එහිදී තහවුරු වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා ප්‍රකාශ කළා. මෙම පිරිස සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. කොටිකාවත්ත මහබුද්ගම ප්‍රදේශයේ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමග එම පුද්ගලයාගේ පවුලේ සමාජිකයන් 4 දෙනා මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. එම පුද්ගලයාගේ නිවස ආසන්නයේ පිහිටි නිවාස 11ක පිරිස් ස්වයන් නිරෝධායනයට ලක් කර තිබෙනවා. තිසල්වත්ත බණ්ඩාරනායක මාතු ප්‍රදේශයට ගොස් යලි පැමිණි පුද්ගලයෙකුයි මෙලෙස කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙන්නේ. अ
අද දවසේ අපිට රෝගියෙක් පිළිබඳව තොරතුරු ලැබුණා මේ තොරතුරු අනුව මෙම රෝගියා COVID-19 රෝගය ආසාදනය වෙච්ච රෝගියෙක් මේ රෝගියාගේ නිවසේ සමාජිකයන් 5 දෙනෙක් ඉන්නවා අපි සියලු දෙනාම රෝදාට මධ්‍යස්ථානයකට යවන්න දැනට තීරණය කරලා තියෙනවා වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේ එකම පවුලේ පුද්ගලයන් 7 දෙනෙකුගෙන් PCR පරීක්ෂණ සඳහා සෙමපටට ලබා ගැනීමට අද කටයුතු කෙරුණා. පසුගිය දිනක මෙම පවුලේ 4 දෙනෙකු කෙසෙල්වත්ත ප්‍රදේශයේ කොරෝනා රෝගියෙකුගේ නිවසේ දින 3ක් රැඳී සිටීම හේතුවෙනුයි මෙම PCR පරීක්ෂණය සිදු කෙරුණේ. අපිට රෝගින් ඇසුරු කළ පවුලක් හමු වුණා. ඒ පවුලේ සමාජිකයින් බණ්ඩාරනායක මාවතට ගිහින් ආපු වෙලේවත්ත වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් අපිට හමු වුණා. ඒ පවුලේ සමාජිකයින් තමයි අද දින අපි මේ අවස්ථාවේදී පරීක්ෂාවට ලක් කරන්නේ කොවිඩ් ජංගම රථය හරහා. එම පවුලේ සමාජිකයින් සියලුම දෙනා, ඒ කියන්නේ 7 දෙනෙකු අද අපි මේ පරීක්ෂාවට ලක් කරනවා. රෝග ආශ්‍රිතයන් ඇසුරු කළ පුද්ගලයන් වාර්තා වුණොත් ඉදිරි කාලයේදී අපි බලාපොරොත්තු වෙනවා ජංගම සේවාව හරහා කොවිඩ් පරීක්ෂණ සිදු කරන්න. කුලියාපිටිය කැකුණුගොල්ල ප්‍රදේශයෙන් පසුගියදා කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමග එම ප්‍රදේශයේ පවුල් 10ක පුද්ගලයන් 85 දෙනෙකු නිරෝධායනයට ලක් කෙරුණා. මෙම පිරිස නිරෝධායනය අවසන් කිරීමෙන් පසු ඉදිරියේදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අදාළ අංශ මගින් දැනුවත් කිරීමට කටයුතු කෙරුණා. කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා දිනකට PCR පරීක්ෂණ 695ක් සිදු කළ හැකි මට්ටමට පහසුකම් වර්ධනය කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. රෝහල් සේවාද මේ වන විට පුළුල් කර තිබෙනවා. විශේෂයෙන් කොළඹ නගර සීමාවේ තැම් ස්ථානවලින් මේ රෝගීන් හමුවීමත් සමග ඊයේ දිනේ කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිය ඇතුළු කණ්ඩායම සමග සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. ඒ අනුව මේ කොළඹ පවතින වතු වශයෙන් හැඳින්වෙන එම සියලුම ස්ථානවල අහඹු ලෙස මේ PCR පරීක්ෂණ සඳහා සාම්පල් ලබා ගැනීම තීරණය කරා. මේ රෝගය සම්පූර්ණයෙන් නැති වෙලා නැහැ. මේ සඳහා යම් කාලයක් ගත වෙයි. මෙහිදී මෙම රෝගය වැඩිවීම වැළැක්වීම සඳහා මෙම උපදෙස් එම නැත්තම් පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. අපට දකින්නට ලැබෙනවා කොරෝනා උවදුර ලංකාවෙන් පහව ගියා වගේ තමයි සමහර තැන්වල ඇඳිරි නීතිය ලිහිල් කරපු තැන්වල අපේ ආදරණීය ජනතාව හැසිරෙන. සමහර අවස්ථාවල දකින්නවා සමාජ දුරස්ථභාවය පවත්වා ගන්න නැතුව පොරකනවා. ඉතින් අපි ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ ඇඳිරි නීතිය ලිහිල් කලේ රටේ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ගන්නට තියෙන ක්‍රියාමාර්ග නිසා. නමුත් මේ උවදුර පහව ගිහිල්ලා නැහැ. නිසා ඔබ වෙනුවෙන් ඔබේ දරුවන් වෙනුවෙන් මේ රට වෙනුවෙන් සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් පිළිපදිමින් මේ රෝගය ලංකාවෙන් පහව යන තෙක් ඇඳිරි නීතිය ලිහිල් කරපු ප්‍රදේශවල කටයුතු කරන්න කියලා ඒ ආදරණීය ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. මේ අතර ඊයේ දිනේදී පාකිස්තානයේ සිට පැමිණි 106 දෙනා පිළිබඳව කෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් යුද හමුදා ප්‍රතිලිතන ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා අදහස් පළ කළා. ඊයේ දිනේ ශ්‍රී ලංකාවට රැගෙන ආ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ත්‍රිවිධ හමුදාවේ අයවලුන් ඔවුන් පාකිස්තානයේ සිට රැගෙන යනු ලැබුවා. ඊයේ සන්ධ්‍යා භාගයේදී 106 දෙනා ඊයේ සවස් භාගයේදීම නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොමු කරනු ලැබුවා. ඊයේ දිනේදී අප කොට්ටාව ප්‍රදේශයේදී පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක් අපි සීල් කරනු ලැබුවා. එහි PCR පරීක්ෂණත් අපි කරනු ලැබුවා. එහි PCR පරීක්ෂණ අනුව කිසිවෙකු ආසාදෙන් ලක් නොවී බවට තහවුරු වෙලා තිබෙනවා. ඊට අමතරව පිළියන්දල දේශයේ එමාලු ව්‍යාපාරිකයෙක් තුමාගේ පවුලේ ඇවුලුන් 23 දෙනෙකු අපි වැලිසර පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට ඕන් යොමු කරලා තිබෙනවා. මිල්කෝ සමාගමේ නාරාහෙන් පිට පිහිටි කර්මාන්ත ශාලාවේ බාහිර කොටස විසබීජ හරණය කිරීමට අද කටයුතු කරනවා. ඒ කෝට්ටේ නගරාධිපති මధుර විතානගේ මහතාගේ ඉල්ලීමකට අනුවයි. කොළඹ කොටුව දුම්රේ ස්ථානයේ මෙන්ම අවට මාර්ග කිහිපයක් විසබීජ හරණය කිරීමට කටයුතු කරනවා. පොලිස් ජල ප්‍රහාරක රථ දෙකක් මීට යොදා ගෙනුණා. ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය ලංකා බැංකු මාවත ඇතුළු මාර්ගද මෙසේ විසබීජ හරණය කිරීමට කටයුතු කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොරෝනා මර්ධන කාර්යසාධන සමාලෝචන කමිටුව අද රැස් වුණා.
ඒ අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවේදී නව රෝගීන් හඳුනා ගැනීම සඳහා කරන පරීක්ෂණ ක්‍රම ප්‍රතිකාර සේවා වන ශක්තිමත් කිරීම සහ ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග වෛරසයේ ව්‍යාප්ති සිදුවේ හැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා වෛද්‍ය උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම මගී ප්‍රවාහන කටයුතු කිරීම මෙන්ම රෝහල් සත්කාර සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා කොරෝනා වැසෙනේ පිළිබඳ නාට්‍යානුසාරයෙන් ජනතාව දැනුවත් කිරීමට දිනියාය මූලික රෝහලේ හෙද නිලධාරිනියක වන MC ජීවන්තිකා මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය පියවර ගත්තා එම රෝහල ඉදිරිපිට දිනපතා මෙම වැඩසටහන ක්‍රියාත්මකයි කොහෙද යන්නේ ආලුවේ ගෙදර ඉන්න පාඩුවේ ඇඳිරි නීති කාලයේ පැලගිටවමු යාළුවේ දැන් ජාත්‍යන්තරෙන් වාර්තා වන තොරතුරු अमेरिकावे कोविड-19 वसंगते देवनी नेगेटिवक अपेक्षा करनेट हकियाव तिबेनवा किला एरट सौख्य अंशय मेवन विट अनुतुरु अंगवला तिबेनवा एवगेम ओन वेडदुरटत प्रकाश करनवा मे देवनी नेगेटिवम एम नत्तम देवनी वटय पलवेनी अवस्थावटत वडा भयानक विय हकी किला एवगेम लोके बहु राज्यन मेवनकोट चीनेट अंगिल्ल दिगु करमिन इन्नवा मे कोविड-19 किन मारांतिक वसंगतय संबंधेन एवितरक नेमेई अमेरिकाव सिविल नडुवक पेवरियमट कटियतु कला चीनेट विरुद्धव मे कोविड-19 वायरसय पिलिबंदव मे तुरुतुरुत एक अपि यमु जात्यांतरे तवत तुरुतुरु दकिनट कोरोना वायरस व्याप्तियट चीनेय वगकिवियुतु बव पवसमिन ओउंट विरुद्धव नडु पेवरियमट अमेरिकावे मिसूरी प्रांतय कटियतु कर तिबेनवा वायरसय पिलिबंद सत्य तुरुतुरु चीनेय वसंकल बवई ओउन वेडदुरटत पवसन्ने एहेत सियलु चोदना तमन प्रतिक्षेप करन बव चीनेय अद प्रकाश कला මෙතර ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සංක්‍රමණිකයන්ට දින 60ක කාලයකට එරටට ඇතුළු වීම තහනම් කර තිබෙනවා. දෙවන වටයේ කොරෝනා වෛරස ව්‍යාප්තියක් සම්බන්ධයෙන් ඇමරිකා සෞඛ්‍ය අංශ අද අනුතුරු අඟවා තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ඍතුවල වෙනස් වීමත් සමග සාමාන්‍යයෙන් සිදුවන රෝගාබාධයන් වලට කොරෝනා වෛරසයේ බලපෑම ඉතාමත් ප්‍රබලයි කියලා ඇමරිකා එක්සත් ජනපද රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂවරයා අද සඳහන් කළා. කොරෝනා වෛරස හේතුවෙන් පීඩාවටපත් කුඩා ව්‍යාපාරිකයන් සඳහා ඩොලර් බිලියන 480ක් පමණ සහන ලබා දීමට සෙනත් සභාවේ අනුමැතිය අද හිමි වුණා. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේවන විට ලෝ පුරා 25,76,819 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති සංඛ්‍යාව 7,04,192ක්. මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 178,849ක් ලෙසයි. ලෝ පුරා රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 210ක වෛරසය ව්‍යාප්ත වී තිබෙනවා. ගත වූ පැය 24ට චීනයෙන් වෛරසය ආසාදිතයන් 30 දෙනෙකු වාර්තා වුණා. එන් 23 දෙනෙකුම විදේශ සංක්‍රමණිකයන්. මේ අතර ඔස්ට්‍රේලියාව සිතාමතාම චීනය අපහසුතාවයට පත් කිරීමට කටයුතු කරන බවට චීන රජය චෝදනා කරනවා. ඔස්ට්‍රේලියාව ඇමරිකාවේ රූකඩයක් බවයි චීනය තවදුරටත් පවසන්නේ. ජර්මනියෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 150,000කට ආසන්න වී තිබෙනවා. එහෙත් ඉන් ලක්ෂයක පමණ පිරිසක් සුවය ලබා ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මෙම මාස අවසානයේදී මෙවන විට පණවා ඇති රට වසා දැමීමේ නීති ලිහිල් කරන බව ඉතාලි බලධාරීන් පවසනවා. මේ මාස 4 වෙනිදා සිට නව නීති ක්‍රියාත්මක කිරීමට නියමිතයි. යුරෝපයේ කොරෝනා රෝගී මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන් වන අතර එම සංඛ්‍යාව 25,000කට ආසන්නයි. නගර වසා දැමීමේ ක්‍රියාවලිය ලබන මාස 3 වෙනිදාන් පසුව සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව ඉතාලි අග්‍රාමාත්‍ය ජුසෙප්පේ කොන්තේ යටි අමුදමින් ප්‍රකාශ කරා. ඉතාලියට පනවා තිබෙන නීති රීති ඉතාලියෙන් තිබෙන නගර අනුව සංශෝධනය කිරීමටයි ඉතාලි අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වන්නේ. ඉතාලිය තුළ තිබෙන සියලුම වාණිජ කර්මාන්ත වසා දමා තිබෙනවා. එම කර්මාන්ත ලබන මාස 3 වෙනිදාන් පසුව යලි විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි ඉතාලි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරේ. බ්‍රිතාන්‍යයේ කොරෝනා රෝගී මරණ සංඛ්‍යාව බලාපොරොත්තු වූ සංඛ්‍යාවට වඩා දෙගුණයක් වී ඇති බව එරට සෞඛ්‍යංශ පවසනවා. එමෙන්ම අනෙකුත් හේතුන් නිසා සිදුවන මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ වන විට කොරෝනා වෛරසයේ උපරිම තත්ත්වයෙන් මිදීමට බ්‍රිතාන්‍යට හැකි වී තිබෙනවා. රට වසා දැමීමේ කාලය මැයි මාස 14 වෙනිදා දක්වා දීර්ඝ කළ බව ස්පාඤ්ඤ රජය දැනුම් දෙනවා. මේ වන විට එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 200,000 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 21,000 ඉක්මවා තිබෙනවා. ප්‍රංශයේ ජනගහනයෙන් 6%කට පමණක් කොරෝනා රෝගිය වැළඳී ඇති බවයි එරට සෞඛ්‍යංශ පවසන්නේ. නමුත් දෙවන වටයේ වෛරස ව්‍යාප්තියක් සම්බන්ධයෙන් බලාපොරොත්තු විය හැකි බවට ඔවුන් අනුතුරු අඟවනවා.
කොරෝනා වසංගත පරීක්ෂණ පැවැත්වීමට කටයුතු දා තිබෙනවා මේ පළමුණ දා සිට. මේ අනුව සෑම සතියකම ලක්ෂ 5කට මේ පරීක්ෂණ පැවැත්වීමටයි රජය බලාපොරොත්තු වෙන්නේ. ජනතාවට සේවය කරන මහජන සෞඛ්‍ය ආයතන සෑම කෙනෙකුගේ ඉල්ලා සිටිනවා එළියට පළඳින පාවහන් නිවස තුළට නොගන්නා හැටියට. කොරෝනා වෛරස ආසාදිත භාවය පරීක්ෂා කිරීමේ උපකරණ නිසලස ක්‍රියා නොකිරීම හේතුවෙන් ඉන්දියාවේ ඇතම් ප්‍රාන්ත තුල පරීක්ෂා කිරීම తాවකාලිකව නවතා තිබෙනවා. මෙම උපකරණ ආනයනය කර ඇත්තේ චීනෙන්. එහෙත් එම උපකරණ ඉතා උසස් තත්ත්වයෙන් යුතු බවයි චීන රජය පවසන්නේ. කොරෝනා වෛරසය හේතුවෙන් ලෝක පුරා මිලියන 135,250 අතර පිරිසකට ඉදිරියේදී ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවන බව ජගත් සංවිධානය පවසනවා. එම තත්ත්වයෙන් මිදීමට නම් නිසි පියවර හැකි ඉක්මනින් ගත යුතු බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙනවා. රෝග පරීක්ෂාව වැඩි කිරීම සහ ආසාදිතයන් සමීපව නිරීක්ෂණය කිරීම තුළින් වෛරස ව්‍යාප්තිය අවම කර ගැනීමට දකුණු කොරියාව සමත් වී තිබෙනවා. එමෙන්ම සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ භාවිතයට ප්‍රමුඛ ස්ථානයක් හිමිවන බවයි සෞඛ්‍යංශ පවසන්නේ. තේගු ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික සිසුවෙකුට කොරෝනා වෛරසය ආසාදනීය වී ඇති බව අද දවසේදී වාර්තා වුණා. කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් අද දවසේදී වාර්තා වුණේ. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සෝල් නුවර පිහිටි කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ තමයි තවදුරටත් දකුණු කොරියාවේ තේගු ප්‍රදේශයේ අවධානම පහව ගොස් නැති නිසා එහි රැඳී සිටින සියලුම ශ්‍රී ලාංකිකයින් වඩා ආරක්ෂිත ක්‍රියාමාර්ග සහ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදවමින් කටයුතු කරන ලෙස මේ මොහොතේදී ඉල්ලීමක් කර තිබෙනවා. හොඳට මතක තියාගන්න අපි ආරක්ෂා වෙන්න ඕනේ නීති රීති වලට බය නෙමෙයි මේ මොහොතේ අපේ වගකීම තේරුම් ගත යුතුයි අපේ ජීවිතේ වටිනාකම අවබෝධ කරගත යුතුයි අන්න එහෙම අවබෝධ කරගෙන අපි කටයුතු කළොත් වගකීමෙන් යුතුව අපිට පුළුවන් COVID-19 අපේ රටෙන් සම්පූර්ණයෙන්ම තුරන් කරලා දාන්න COVID-19 මෙහෙම සඳහා ටොයෝටා ලංකා පෞද්ගලික සමාගම රුපියල් මිලියන 20ක් වටිනා බස් රථ දෙකක් පරිත්‍යාග කළා. එම බස් රථ COVID-19 පරීක්ෂණ කටයුතු සහ මර්ධන කටයුතු සඳහා භාර දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද සිදු කෙරුණා. ටොයෝටා ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාරීත්වයේ විසින් එම බස් රථ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරුන් වෙත අද භාර දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේදී අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි, ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්ම මහත්මීන්ද එම අවස්ථාවට එක්ව සිටියා. පසුව එම බස් රථ දෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් කොවිඩ් පරිවේෂණ සහ මර්ධන කටයුතු සඳහා භාර කෙරුණා. එහිදී එම බස් රථ භාර කෙරුණේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදිනිය යන මහත්වරුන් වෙතයි. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ජීවනෝපාය අහිමිව සිටින ජනතාවට රුපියල් 5000ක දීමනාවක් ලබා දෙමින් රජය එම ජනතාවට මහත් සහනයක් සැලසුවා. එම සහනාධාර මුදල් බෙදා දීමේ කටයුතු මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වනවා. ගාල්ල අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම සේවා වසම් 36ක පවුල් 5582ක් සඳහා මෙම දීමනාව ලබා දීම ආරම්භ කෙරුණා. දැනටමත් පවුල් රැසකට ආධාර ලැබී තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ජීවනෝපාය අහිමි වූවන් වෙනුවෙන් සහනාධාර ලෙස රුපියල් බිලියන 1400ක මුදලක් බෙදා දී තිබෙනවා. ඒ දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විධානපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පුජ්‍යලයන් 32000කට පමණ මිලියන 184 මුදලකුත් ආබාධිත පුජ්‍යලයන් 6000කට පමණ මිලියන 134ක මුදලකුත් වකුගඩු රෝගී තත්ත්වයේ සිටින පුජ්‍යලයන් 700කට පමණ මිලියන 3කුත් සියවස් සම්පූර්ණ කරන පුජ්‍යලයන් 60කට පමණ රුපියල් ලක්ෂ 3ක පමණ මුදලකුත් මේ බෙදා හැරීම සිදු කරනු ලැබුවා. සමුද්‍රි සහනාධාර වශයෙන් අපි අර මිලියන 407ක මුදලක් විශේෂ දීමනාවක් වශයෙන් බෙව්වා. ජීවනෝපාය අහිමි වූ පුජ්‍යලයන් 1,500ක් පමණ දැනට අපි හඳුනාගෙන තියෙනවා. ඔවුන් සඳහා රුපියල් මිලියන 525ක් තරම් මුදලක් ගෙවීම පවතිනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 1,400කට අධික මුදල් ප්‍රමාණයක් සහනාධාර වශයෙන් බෙදලා දීම සිදු වෙලා තියෙනවා. බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජීවනෝපාය අහිමි වූ පවුල් 23870ක් සඳහා ආධාර ලබා දීම සිදු වෙනවා.
ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 110ක්. ග්‍රාම සේවා වසම් 86ක ජීවත් වන ජනතාව සඳහා මෙම ආධාර පිරිනැමිනවා. COVID-19 වෛරසයේ මැඩලීමේ මෙහෙයුමේ නිරත වූවන් සඳහා ලබා දීමට සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කටල 5000ක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කෙරුණා. සමස්ත ලංකා පොලිමර් නිෂ්පාදකින්ගේ සහ ප්‍රතිචක්‍රීයකරණය කරනන්ගේ සංගමයයි මෙම ඇඳුම් ප්‍රදානය කළේ. COVID-19 වෛරසයේ මැඩලීමේ මෙහෙයුමේ නිරත සෞඛ්‍යංශ ඇතුළු සෙසු සේවාවල නියුතු වූවන්ගේ ප්‍රයෝජනය සඳහා පොලිතින් වලින් නිෂ්පාදිත ඇඳුම් තොගයකුයි ප්‍රදානය කෙරුණි. එය සංකේතවත් කරමින් පළමු ආරක්ෂිත ඇඳුම් කට්ටල 1000 අග්‍රාමාත්‍යවරයා වෙත බාර දීම විජේරාමණ නිලවසේ දිසිදු කෙරුණා. COVID-19 වෛරසය ආසාදිතයන්ට ප්‍රතිකාර සහ සේවා සැපීමට ඔවුන් සමීපිටන පිරිසගේ භාවිතයට සුදුසු වන අයුරින් මේ නිපදවා ඇති අතර එක්වරක් භාවිත කිරීමෙන් පසු ප්‍රතිචක්‍රීකරණයට යොමු කරනවා. මේ අතර ශ්‍රී ලංකාවේ COVID-19 මර්ධනය කිරීම සඳහා ජපාන් රජය ඇමරිකා ඩොලර් මිලියන 1.2ක ආධාරයක් ලබා දී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සහ ජාත්‍යන්තර රතුකරුස සහ රතු අඩසඳ සංගම් සම්මේලන යන සංවිධාන හරහායි මේ මුදල් ලබා දී තිබෙන්නේ. ශ්‍රී ලංකාවට හදිසි ප්‍රතිචාරයක් ලෙස සහ දියුණු වෙමින් පවතින රටවල සෞඛ්‍ය සහ වෛද්‍ය සේවාවේ ධාරිතාව ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පරිත්‍යාගය සිදු කළ බව ජපාන් තානාපති කාර්යාලය සඳහන් කළා. රට යථා තත්ත්වයට පත් කිරීම හැර මැතිවරණ පැවැත්වීමේ කිසිදු හදිසියක් ආණ්ඩුවට නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසනවා. එහෙත් විපක්ෂයට සුපුරුදු පරිදි මැතිවරණ බිහිතිය නැමැති රෝගය බැලඳී ඇති බවයි නෙළුමාවත ශ්‍රී ලංකා පුජන පෙරුන් පක්ෂ මුරස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ. විපක්ෂයට අලුත් රෝගයක් හැදිලා තියෙනවා මැතිවරණි. අපිට මැතිවරණයක අවශ්‍යතාවයක් නැහැ. මේ රෝගය නිට්ටාවට සුව කළා තමයි අපි මැතිවරණට යන්නේ. රට නිදහස් කරන්න නිදහස් කරන්න ඒගොල්ලන් තියෙන බය මැතිවරණය. තමුන්නාසලා දන්නවා රනිල් වික්‍රමසිංහයි මෛත්‍රීපාල සිරිසේනයි පහුගිය අවුරුදු පහේදී කොහොමද මැතිවරණ පැවැත්වුවේ. පොරණ පාර්ලිමේන්තු විසුරු ඇරලා තිනවා. ඒකේ බලයේ තියෙන මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ කොමිෂන් සභාව තීන්දුව කරයි කවුද මැතිවරණේ තියන්නේ. අපිට යුතුකම තමයි රට යථා තත්ත්වයට පත් කරන. ජනතා විමුක්ති රෝහල්පයි 89 දී භීෂණ ඇති කළා තන්දිර ගිය පළවෙනි මිනිහවත් මරණොයි කියලා කියපු කණ්ඩායම. අදහනවා මැතිවරණේ පවත්වන ගැන කතා කරනවා. අද වෙලා තියෙන මුළු විපක්ෂයටම මැතිවරණයට බය වෙලා තියෙනවා. මැතිවරණයක් තිබ්බොත් ජනතාව දෙන පිළිතුර ඒගොල්ලෝ දන්නවා. මැතිවරණ කොමිෂන් සභාව තීන්දුව කරයි කවදටද මැතිවරණේ තියන්නේ. එදාට අපි මැතිවරණට ලෑස්ති වෙනවා. හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දාකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා. දැන් ඊයේ සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශ සහාය අදාළ බලධාරීන් මේවට සහතිකයක් දෙනවා නම් මැතිවරණයකට යන්න අපිට ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් අපි මැතිවරණයට තාම යන්නේ තීන්දුව කළ නැහැනේ. ඒක මැතිවරණ කොමසාරිස් ඉල්ලයි සහතිකේ. ඒක මෙතකොට උඩට ඒගොල්ලෝ දෙයි සහතිකේ. පුළුවන් නම් පුළුවන් කේ බැරි නම් බෑ. ඒක අපේ ජොබ් එකක් නෙමෙයි. සජිත් ප්‍රේමදාසගේ ජොබ් එකකුත් නෙමෙයි. පුත්තලමේ සිට ගාල්ලාරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල තද සුළං සහ වැසි ඇතිවන බව කලවන විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. අපුතරව සිට ගාල්ල මාතර හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වූ පෙරලට ඔබින් වන මුහුදු ප්‍රදේශවල 60 කිලෝමීටර 70ක් 80ක් පමණ තද සුළං සහිත තත්ත්වයන් ක්ෂණිකව ඇතිවීමේ විභවයක් මෙම ප්‍රදේශවල පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරලා තිනවා. මේ පිළිබඳ ධීවර ප්‍රචාවන් මේ වෙන විටත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් දැනුමත් කිරීමකට ලක් කරලා තිනවා. අනිකුත් සියලු ජනතාව මේ පිළිබඳ දැනුවත් වීම ඉතාමත් අත්‍යවශ්‍යයි. සියලු මාධ්‍ය සහ සියලු පාර්ශ්වකරුවන් ත්‍රිවිධ හමුදා පොලිසිය ඇතුළු සියලු දෙනා දැනුමත් කළා තිබෙනවා. යම් තොරතුරක් ලබා ගැනීමට හෝ සේවාවක් ලබා ගැනීම සඳහා 1117 දුරකථන අංකය සමග අඛණ්ඩව සම්බන්ධ වෙල කිරීම සියලුම ප්‍රජාවලින් අපි ඉල්ලා සිටිනවා. ඒ සමගින් ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. අපගේ මේලඟ පත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. සුභ රාත්‍රියක්. www.ipnnews.lk